ජනාධිපති වරණිය ලබන 21 වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා වන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලවල පිහිටුවා ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලදී අද දිනේ ඡන්දය භාවිත කළ හැකි. ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ටාශ යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව අධහිමි වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මහනුවර දිස්ත්‍රික්කයේ 55,797 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. මේ අතර හෙට සහ අනිද්දා දිනවලදී ත්‍රිවිධ හමුදා කඳවුරු සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා තිබෙනවා. 4, 5 සහ 6 යන දිනයන්හිදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලුම තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 දිනවලදී තමාගේ සේවා ස්ථානීය පීඩ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා. 412,319 තැපැල් ඡන්ද ආයුධපත් කරුවන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කිරීමට කටයුතු දා තියෙන යනුව යම් ලෙසකින් ඔබට මේ දින තුන තුළදී තමන්ගේ ඡන්දය පාවිච්චි කරන හැකියාවන් ලැබනවා නම් තමන්ගේ සේවා ස්ථානය තුළදී ඔබට නැවත අවස්ථාව ලබා දෙනවා 11 සහ 12 කියන දින දෙක තුළදී. හැබැයි මේ 11 සහ 12 කියන දින දෙක තුළදී ඔබට ඡන්දය පාවිච්චි කරන සිදුවන්නේ ඔබගේ සේවා ස්ථානයේ ඔබගේ සහතිකලාරිය ඉදිරියේ නොවේ. ඔබගේ කාර්යාලයේ පීඩ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අප විසින් පත් කරන ලැබෙන සහකාර තේරීම් බාණ්ඩාරයක ඉදිරියේ තමයි ඔබගේ ඡන්දය සලකුණු කිරීමට සිදු වෙන්නේ. ඒ වගේම තමයි තැපැල් සලකුණු කරන අවස්ථාවේ කිසිදු වෙලාවක සේ ප්‍රදර්ශනය කිරීම, ඡායාරූපගත කිරීම වැනි කාරණාවලින් වළකින ලෙසම ගෞරවයෙන් ලස්නවා. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද ආරම්භ කෙරුණා. දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල මගින් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරුණා.